අයිබෝවන් ඉසුරා YouTube නාලිකාවට සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් කාබනික වීවගාව ගැන කතා කරනකොට වැදගත් දෙයක් තමයි අපි දියර මේ කාබනික පොහොර යොදනවා. ඒ අතරේ සුවිශේෂී තැනක් හිමි වෙනවා කාබනික දියර පොහොරවලට. ඒ වගේම තමයි කෘමි විකර්ෂක යොදනවා. ඉතින් ඔබට මතක ඇති හදාගත්ත කාබනික දියර පොහොර එකක් මේ කාබනික දියර පොහොර එකට අන්තර්ගත වෙලා තියෙනවා. වැටමාර හේවත් ගිරිදීසියා නැත්තා ඊළඟට ආඩතෝඩ හේවත් පාවට්ටා වල් සූර්යකාන්ත හේවත් නත්ත සූර්ය ඊළඟට කැප්පෙටියා හිඟුරු කියන මේ පත්‍ර ජාතිත් ඒ වගේම ගොමත් එකතු කරලා අපි දියර පොහොර එකක් මීට මාසයකට වගේ කලින් ඉහතදී සකස් කරගත්තා. ඒ දියර පොහොර එක තමයි අද කුඹුරට යොදන්නේ. මේ දියර පොහොර එක කෘමි විකර්ෂකයක් විදිහටත් කටයුතු කරනවා. ඉතින් අද මේ වෙනකොට ගොයමට දින 16ක් වෙනවා. මේ දින 16 වෙනකොට තමයි අපි මේ දියර පොහොර එක කුඹුරට යොදන්නේ. මේකට නිශ්චිත කාලයක් නැහැ. අපිට දින 7න් පස්සේ යෙදුවට ගැටලුවක් නැති. ඉතින් අපි ගොයන් කහවෙනවා නම් කහවෙන ස්ථාන තියෙනවා නම් ඒ ස්ථාන බලලා මේ දියර පොහොර එක යොදන්න පුළුවන්. මේක යෙදුවාම අපේ ගොයම සරු වෙනවා. ඒ වගේම ගොයමට එන කෘමීන් පාලනය කරගන්නත් මේකට හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම මේකේ අඩංගු වෙනවා කැප්පෙටියා කොල කෘමි විකර්ෂකයක් විදියට ප්‍රබල කෘමි විකර්ෂකයක් විදියට කටයුතු කරනවා. ඉතින් මේ දියර පොහොරකින් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ගොයමට අවශ්‍ය ප්‍රයෝජන ලබා දෙන බලාපොරොත්තු වෙනවා මේකෙන්. ඒ වගේම කෘමීන් පාලනය කරගන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අපි නැවතත් අගනා වැඩසටහනකින් හමු වෙමු. ආයුබෝවන්.